සුබ දවසක් යාළුවනේ IQ එරීස තුලින් මම තුසාර සම්පත් මම අද ඔයාලට අදත් කියන්නේ ඔයාලට රාජ්‍ය සේවා තරඟ විභාග වල එන ගැටළු විශේෂයක් වන සංකරණාසිත ගැටළුවක් කොහොමද විසඳන්නේ කියලා මේ ගැටළු අංක 9 වෙනි එක මම මුලින්ම කලින් වගේම කියනවා වීඩියෝ එක මේක මුලින්ම බලන කෙනෙක් හරිනා මේක බලන්න එපා මුලින්ම මොකද මේක ඔයාලට පාඩම ඉගෙන ගන්න ඕන නම් වීඩියෝ ටික මුලින්දම බලන්න. එතකොට තමයි ඔයාලට තේරෙන්නේ මොකද තියරි පැහැදිලි කරන්නේ තැනින් තැන වීඩියෝ එකට අදාළව. ඒ හින්දා ගැටලු ටික පිළිවෙලට බලන්න. එතකොට තමයි ඔයාලට තේරෙන්නේ. සරලව මුලින්දම තමයි කියලා දීලා තියෙන්නේ මේ ගැටලු අංක 9 වෙනි වීඩියෝ එක. එහෙනම් අපි බලමු තවත් ගැටලුවක් කොහොමද විසඳන්නේ කියලා. හරි ගල්පු ගැටලුව මොකක්ද කියලා. ක්‍රිකට් ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් ක්‍රීඩකයන් 3 දෙනෙකු තෝරා පෝලිමක සිටවිය හැකි ආකාර මෙතන හැකි කියලා එන්න ඕනේ. ආකාර කීයක් වේද කියලා තමයි අපෙන් අහන්නේ. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෝ 15 දෙනෙක් ඉන්නවලු. ඒකෙන් 3 දෙනෙක් තෝරාගෙන පෝලිමක සිටවිය හැකි ආකාර ගැන තමයි අපෙන් අහන්නේ. කියන්නේ 15 දෙනෙක් ඉන්නවා කියන්නේ 3 දෙනෙක් තෝරගන්න ඕනේ. ඒකල්ලා පෝලිමක සිටවන්න පුළුවන් ආකාර තමයි අපෙන් අහන්නේ. හරි අපි බලමු මේ ගැටලුවත් විසඳන්නේ කොහොමද කියලා. මේකෙදි සංකරණ ගානක් අවස්ථා ගාන 15යි තෝරගැනීම් කරන්න ඕනේ 3 දෙනයි. එහෙනම් අපිට අපි දන්න සූත්‍රය දාන්න පුළුවන් NPR සමානයි කමාරෝපිතෙන් මිදීම NR වල කමාරෝපිතය කියන එක. එහෙනම් මෙතන අපිට අවස්ථා ගාන 15යි කියන්නේ N සමානයි 15යි. ඒකෙන් භාවිතා කරන අවස්ථා ගාන කියන්නේ භාවිතා කරන ගාන 3යි. ඒ කියන්නේ R තෝරා ගැනීම ගාන 3යි. එහෙනම් R සමානයි 3යි. එහෙනම් අපිට පෝලිමක සිටවිය හැකි ආකාර ගන්න මේ සූත්‍රය දාලා හොයන්න පුළුවන්. එහෙනම් මම දානවා ඒක. එතකොට කමාරෝපිතෙන් කියන්නේ 15 කමාරෝපිතය බෙදීම N ඍණ R වල කමාරෝපිතය. එහෙනම් 15 ඍණ 3 කමාරෝපිතය. එහෙනම් මට මේක ලියන්න පුළුවන් 15 කමාරෝපිතය බෙදීම 15 වෙන 3යි කියන්නේ කීයද? 12යි කමාරෝපිතය. අපි දැන් කලින් ගැටළු වල කිව්වා වගේ මට මේක 15 කමාරෝපිතය ලියද්දී වෙන 12ට වෙනකන් ලියලානේ කොහොමද ලියන්නේ? එහෙනම් මම මෙතන ලියනවා 12 කමාරෝපිතය වැඩි කිරීම 13 වැඩි කිරීම 14 වැඩි කිරීම 15. එහෙනම් යට තියෙන්නේ 12 කමාරෝපිතය. ඔයනම් මේක අපිට ඕනනම් ලියන්න නැතුව ඉන්නත් පුළුවන් කොහොමවත්. අපි දැන් දන්නවා මේ උඩේකට යට එක කැපිලා යනවා කියලා. එහෙනම් ඒක ඔයනම් ලියන්න නැතුව ඉන්නත් පුළුවන්. එහෙනම් එතකොට අපිට ලියන්න පුළුවන් 13 වැඩි කිරීම 14 වැඩි කිරීම 15 සමානයි. මේක වැඩි කරලා බලන්න උත්තරේ 2730ක් එනවා. ඒ කියන්නේ අපිට 15 දෙනෙක්ගෙන් ඉන්න කණ්ඩායමකින් 3 දෙනෙක් තෝරලා පෝලමක හිටවන්න පුළුවන් ආකාර ගන්න 2730ක් එනවා. මම මේක කියා දෙන්න කොහොමද ක්‍රිකට් ක්‍රමයෙන් භාවිත කරන්න කියලා. N සමානයි 15යි R කියන්නේ 3යි. එහෙනම් අපිට 15 වැඩි පැත්තේ ඉඳන් අවස්ථා 3ක ගුණිතය තමයි ගන්න ඕනේ. එහෙනම් පෝලිමක සිටුවේ එක්ක ආකාර ගන්න R සමානයි 3. එහෙනම් මම ලියනවා 15 වැඩි කිරීම 14 වැඩි කිරීම 13 කියලා. හරි ලේසි. එහෙනම් මේකේ එන්නේ තව කලින් කිව්වනේ උත්තරේ එන්නේ 2730යි. වැඩි කරලා බලන්න. එතකොට පෝලිමක සිටුවේ එක්ක ආකාර ගන්න 2730යි. එතකොට මේ සූත්‍රය භාවිත කරන එකේ වැදගත්කම තමයි මේ වගේ ලොකු සංඛ්‍යා එනකොට අපිට මේක භාවිත කරලා කෙලින්ම උත්තරේ හොයාගන්න පුළුවන්. යම් කෙනෙක් අර ලියලියා බලනවා නම් ගොඩාක් ලියන වේ. කියන්නේ වෙනකෝ නම් පාලස්තන ABCD කියලා 15ට යනකම් අරගෙන ලියනවා නම් 2730ක්ම ලියන්න ඕනේ. ඒවා මගහරින්න තමයි මේ සූත්‍ර භාවිත කරන්නේ. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි ඇති කියලා මේ ගානත්. එතකොට මේ වගේ ගණන් ආපුවම ඔයාලට මේ සූත්‍රය භාවිත කරන්න විදිය, ඒ කියන්නේ ක්‍රිටික මේ භාවිතය, ඒ කියන්නේ වෙලා විතරක ගන්න මේ භාවිත කරන ක්‍රමයත් ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඒ වගේම අවසන් වශයෙන් කියන ඔයාලා මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම
මගේ Facebook group එකත් එක්කත් එකතු වෙන්න ඒක එකතු වෙලා වාරගේ කැරළු කතා කරන්න අලුත් යාළුවොත් එක්ක ගණන් ගණන් හදන්න ඔයාලා ඉන්න තත්ත්ව තේරුම් ගන්න එකතු වෙන්න ඒ වගේම ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ නම්බරයට කතා කරන්න අපි අලුත් ගණක් එක ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු මම ඔයාලට සුබ පතනවා සුබ දවසක්